අපේ දුර්වලකම් දැන් එළියෙමින් පවතිනවා. උදාහරණයක් විදිහට වැක්සින් එක. වැක්සින් එක ඒකේ වටිනාකම අපි මුලදීම තේරුම් ගත්තේ නැහැ මේ රජය. ඊට පස්සේ ඒකට අවශ්‍ය කල් තියා කරන්න ඕන සැලසුම් කරේ නැහැ. මේ වෙනකොටත් තිරසාර විසඳුමකට අපි ඇවිල්ලා නැහැ මේ වැක්සින් එක. අපේ රටේ ආදරණීය ජනතාව මිලියන 22ක් ජනතාවට මේක ලබා දීමේ ක්‍රමවේදයක් මේ වෙනකොටත් විශ්වාසනීය ක්‍රමවේදයක් අපි හදාගෙන නැහැ. අතනින් මෙතනින් පොඩ පොඩ හිඟා කාලා ගෙනෙල්ලා ගැහුවට මේක සාර්ථක ක්‍රමයක් හැටියට අපි දකින්නේ නැහැ. ඒකන්ද අපි රජයට මතක් කරනවා රජයට අපි දැනුම් දෙන්න කැමති මේ වැක්සින් එක මේක රටේ තියෙන මුදල් අනිකුත් දේවල් නවත්තලා අනිකුත් ව්‍යාපෘති නවත්තලා හරි අනවශ්‍ය වියදම් කපා හැරලා මේ වැක්සින් එක මොනම මිලක් ගෙවලා හරි ගෙනලා අපේ රටේ ජනතාවට ලබා දෙන්න කියන එක අපිට කියන් තියෙනවා. අපි දකිනවා මේ වෙලේ ගිහිල්ලා රජය අධිවේගී මාර්ග හදන්න හදනවා. අධිවේගී මාර්ගවලට මුල්ගල් තියෙනවා. ඒවට හදිස්සියක් තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම මහා පරිවහන කොමිස් හම්බෙන ව්‍යාපෘතියක් තමයි අධිවේගී මාර්ග කියන්නේ. එතකොට අධිවේගී මාර්ග ගැන මේ වෙලාවේ ඔළුවට එන්න කොහොමද මේ රටේ නායකයින්ට? අධිවේගී මාර්ග කියන ඒවා මේ රටේ මේ ඉදිරි වර්ෂය ඇතුළත අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ. ඉදිරි වර්ෂයේ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කොරෝනා මර්ධනයට. එහෙමනම් මේ සියලුම මුදල් ඒකට යොදවන්න ඕනේ. වැක්සින් එක මොන මුදලක් හරි වියදම් කරලා දෙගුණයක් ගෙවලා හරි ඒකෙන් වංචා කරන්න නැතුව ජනතාවට මේක ලබා දෙන්න අනවශ්‍ය වියදම් කපා අරින්න රජය අනිවාර්යයෙන්ම පියවර ගන්න ඕනේ. රජය තීරුම් ගන්න ඕනේ මේ වෙලේ මොනවද කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ නැත්තේ කියලා. මේ ව්‍යසනේ මේ රට විශාල මහනුවරක් වෙන්න ඉඩ නොදී මේ ව්‍යසනයෙන් බේර ගන්න අවශ්‍ය විදියට මුදල් පරිහරණය කරලා මේකට පිළියමක් සොයන්න කියලා අපි රජයට අවධාරණය කරන්න කැමතියි. ඊළඟට අපි දකිනවා මේ දවස්වල මේ ව්‍යසනය අස්සේ මේ රජය හදනවා පෝට් සිටි ව්‍යාපෘතිය ඒගොල්ලන්ට ඕන විදියට ඒගොල්ලන්ට වාසිදායක විදියට තල්ලු කරගන්න. පෝට් සිටි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම චීනය සතුටු කරන්න අවශ්‍ය විදියට චීනය සතුටු කරාම ලැබෙන ලාභ ප්‍රයෝජන වැඩි මේවා පාලනය කරන රජයට රජයේ බලධාරීන්ට ඒක හන්දා ඒ ආකාරයට මේ කරන්න උත්සාහ කරනක අපට පේනවා. අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තියෙනවා. අපි තාම ඒක ගැන දන්නේ නැහැ. ඒක තාම පාර්ලිමේන්තු ඉදිරිපත් කළා නැහැ. අපි හිතනවා අපි ප්‍රාර්ථනා කරනවා මේ තීන්දුවෙන් රටට හානි කර නොවන ආකාරයේ තීන්දුවක් ලැබිලා තියේවි කියලා. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. කොහොම වුණත් අපි දන්නවා මේ රජයේ යෝජනා කරපු යෝජනා මාලාව පෝට් සිටි එක කළමනාකරණය කරන්න රටට හිතකර නැහැ. නමුත් ජාවාරම් කරුවන්ට හිතකර ක්‍රියාදාමයක් තමයි මේගොල්ලෝ ක්‍රියාත්මක කරන්න හැදුවේ. ඊළඟට මට තියෙන ප්‍රශ්නේ තමයි දැනටත් ඒ යෝජනා මාලාවේ තියෙන පෝට් සිටි එකේ ජලයේ තියෙන ප්‍රදේශ තියෙන අක්කර 500ක් පමණ. ගොඩබිම තියෙන අක්කර 500ක් පමණ. එතකොට ඒ ගොඩබිම අක්කර 500න් 143ක් චීනයට 123ක් අපට. මොකද මේක හදන්න චීනය මුදල් වියදම් කරා කියලා. නමුත් මේ රජය ජනතාව දැනුවත් නොකරන එක තැනක් තියෙනවා. මේක ගොඩනැගීමේදී මේකේ සේවාවන් සපයන්න ජලය විදුලිය කාණු පද්ධතිය ආදිය මේ සියල්ලම සපයන්න අපේ රජයත් විශාල මුදලක් යට කරලා තියෙනවා. චීනය යට කරහා සමාන මුදලක් අපේ රජයත් යට කරලා තියෙනවා. එවනම් ඇයි කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. චීනයට 143ක් දීලා අපි 123ක් බාර ගන්න. අපිට පුළුවන් 133 දෙකොල්ලන්ට සමසම යන්න මේ වැඩ කරන්න. එහෙම කරන්නේ නැතුව වැඩියෙන් කොමිස් හම්බෙන පැත්තට වැඩියෙන් ජාවාරම් කරන්න පුළුවන් පැත්තට පෝට් සිටියක ලියලා දෙන්න මේ රජය උත්සාහ කරනවා. ඒක ඊටාම ජාතිය ගැන හිතුවොත් රටේ පැත්තෙන් බැලුවොත් ඊටා නිවට තීරණයක් හැටියටයි බියගුළු වැඩක් හැටියටයි අපි දකින්නේ. ඊළඟට මම සඳහන් කරන්න ඕනේ අපේ රටේ අහිංසක ගොවියා විශේෂයෙන්ම වී ගොවියා. මේ වී ගොවියා 120ක් මේ රටේ වී ගොවියෝ ඉන්නවා. මිලියන 2ක්. ඒකට මේගොල්ලෝ ඔක්කොම කම්පාවටපත් වෙලා ඊටාම අසහනකාරී තත්ත්වයකින් මේ කාලේ ගත කරන්නේ. මොකද නොමිලේ පොර දෙනවා කියලා ආපු රජය දැන් රසායනික පොර ගොවියට දෙන්නේ නැහැ. කාබනික පොර සදා ගන්න ඕනි කියන ස්ථාවරයක ඉන්නවා. Breaking.lk